මේ සබ්බම් පහන කියන එක සබ්බම් පහය කියන එක තේරුම් ගන්න නම් අපි මොකද කරන්න ඕනේ මේකේ පදවැල් ටික කඩලා තියෙන ඒවා හරියට විග්‍රහ කරගෙන තේරුම් ගන්න ඉස්කෝල පොත්වල පැහැදිලිව තියෙනවා මේවයි පෙළ කඩලා නැහැ එක දිගට ලියලා තියෙනවා පෙළ කියන එක තමයි පාලි කියන්නේ अब यहाँ दुन सब्बम पहाय गमनीयं कियन तेन अभी नवत्वा की सती अभी तो मे कारण मेतन यहाँ विग्रह करना वेद बुध हमद्रो विन विन तंगल मे कारण पेन्वा दिल नैद इधा मम विस्तर कर सब्ब सूत्र पहान सूत्र यार गिनने देख एक तो कर ला इतकोट एट यहाँ पैतेनो देवनी पहान सूत्र द्वितीय पहान सूत्र ඒ ද්විතිය පාන සූත්‍රයේ තව ටිකක් ගැඹුරට මේක තියෙන්නේ ඒ සංයුක්ත නිකාය 4 වෙනි පොතේ 32 වෙනි පිටුවේ 1.33 කියන සූත්‍රය. ද්විතිය පහාන සූත්‍රය. මේ ද්විතිය පහාන සූත්‍රය කියන එකෙත් මේ සබ්බම් පහය ගමනියන් කියන ධර්මතාවයමයි විස්තර කරලා තියෙන්නේ. මේක දේශනා කරන්නේ සවැත් නුවර ජේතවනාරාමේදී. මේක ආරම්භ කරනවා සබ්බං අවිඥා පරිඥා පහානාය කෝ භික්කවේ ධම්මං දේසිස්සාමීති. තන්සුනා සබ්බං අවිඥා පරිඥා පහානාය කෝ භික්ඛවේ ධම්මං දේසිසං අවිඥා පරිඥා පියවර දෙක යම් මට්ටමකින් දැකීමයි පූර්ණ වශයෙන් පිරිසිදු දැකීම අවිඥා පරිඥා එතකොට මේක පෙන්නනවා සතමෝච භික්ඛවේ සබ්බං අවිඥා පරිඥා පහානාය ධම්මෝ මොකද්ද මේ සබ්බං අවිඥා පරිඥා ප්‍රහානාය පහානාය කියන ධර්මතාවය චක්කුම් වික්කවේ අභිඤ්ඤා පරිඤ්ඤා පහතබ්බ මේ චක්කුම් කියන්නේ ඇස ක්‍රියාත්මක කරනවා ආයතනයක් විදියට ඊගවට රූකා රූප අභිඤ්ඤා පරිඤ්ඤා පහතබ්බ චක්කු විඤ්ඤාණං අභිඤ්ඤා පරිඤ්ඤා පහතබ්බ චක්කු සම්පස්සෝ අභිඤ්ඤා පරිඤ්ඤා පහතබ්බ යම් පීදං චක්කු සම්පස්ස පත්‍ය උපච්ඡති වේදිතා සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා තම්පි අභිඤ්ඤා පරිඤ්ඤා පහතබ්බ මේ අභිඤ්ඤා පරිඤ්ඤා කියලා පියවර දෙකකින් ප්‍රහාණය කරන්න කියලා කියනවා. අභිඤ්ඤා කියන්නේ සාමාන්‍ය සමත මට්ටමින් ප්‍රහාණය කිරීම. පරිඤ්ඤා කියන්නේ පූර්ණ වශයෙන් ප්‍රහාණය කිරීම. සමත මට්ටමින් ප්‍රහාණය කිරීමත් පූර්ණ මට්ටමින් ප්‍රහාණය කිරීමත් දෙකම කරන්න ඕනේ නැත්නම් සමතික්කමාය වෙන්නේ නැහැ. දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය වෙන්නේ නැහැ. සමතේ ඉක්මවා මිදී නිදහස් වුණා වෙන්නේ නැහැ. සමතික්කමාය. ශෝක පරිදේවාන සමතික්කමාය. එහෙම වෙන්නේ නැහැ අභිඥා වලින් නැවතුනොත් මොකද අනරිය ධාන වඩන අයටත් අභිඥා තියෙනවා අභිඥා වලින් දකින්න පුළුවන් හැබැයි පරිඥා නැහැ පැහැදිලිද අභිඥා පරිඥා දෙකම නැහැ මෙතන අභිඥා පරිඥා දෙකම තියෙන්න ඕනේ එකක් තිබ්බට ප්‍රමාණවත් නැති සබ්බං අභිඥා පරිඥා පහානායකෝ භික්ඛවේ ධම්ම මේ ධර්මතාවයේ තියෙන්නේ අභිඥා පරිඥා කියන පියවර දෙකෙන්ම පිරිසිඳ දකින්න එතකොට මේක තේරුම් ගත්තොත් අපිට පුළුවන් වෙනවා මේක යථා පරිදි තේරුම් අරගෙන දැනගෙන දැකගෙන මොනවා කරන්නද සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා තම්පි අභිඤ්ඤා පරිඤ්ඤා පහතබ්බ සාමිස වශයෙන් විඳින්න ගිය දුක් වේදනාව සුඛ වේදනාව අදුක්ඛම අසුඛ වේදනාව ඉවත් කරගෙන නිරෝධ කරගෙන නිරාමිස වශයෙන් ඒක සමතික්කමාය හැටියට මෙදී නිදහසු එතකොට ජීවහාය අභිඤ්ඤා ඊගාවට පෙන්නනවා ඇස කනනාසේ දිවකය මන කියන හයම අභිඤ්ඤාය පරිඤ්ඤාය පහානාය පහතබන්න කියලා කියනවා. දැන් මෙතනින් කියන්නේ මොකද්ද? සබ්බං අභිඤ්ඤාය, සබ්බං පරිඤ්ඤාය, සබ්බං පහානාය, සබ්බං පහාය ගමනිය. සබ්බං පහාය ගමනියන් කියන එකම තමයි. එතකොට අපි තේරුම් ගත යුතුයි මේ බුද්ධ ධර්මයේ කියන්නෙම අපි මේ හිතන තරම් සෙල්ලම් දෙයක් නෙමෙයි. ත්‍රිපිටකයේ හරියට අධ්‍යයනය කරොත් හැබැයි තව දෙයක් තියෙනවා මේක නිවැරදිව අර්ථකථනය කරගන්න ඕනේ මේක නිවැරදිව අර්ථකථනය කරගත්තේ නැත්නම් එතනත් විකෘති වෙනවා හාමුදුරුවෝ සමහර දැන් අට කතා කියන්නේ අර්ථ කතා එතකොට දැන් ඔය මේ භාෂිතයන් අරගෙන අට කතා නොහොත් අර්ථ කතා ලියෙම එතන විපරි මේ මේ එතන වෙනස් වීමක් උන්නේ නැහැ නේද එතනත් වෙනස් වෙලා තියෙනවා අට කතා සාහිත්‍යනොත් වෙනස් වෙලා තියෙනවා මොකද දැන් අපි හිතමු මෙතන මේ ත්‍රිපිටකයේ තියෙන. මෙහෙම දැන් මේක ත්‍රිපිටකයේ තියෙන. මේකට අට කතාවක් ලියනවා මේ වගේ ඩබල් ඉතර එක. අට කතා.
එහෙම ලියනවා නම් දැන් අට කතාවෙන් දෙන්නේ අර්ථයක්මනේ එකම ධර්මයන්නේ සම්මතිය තියෙන විදිහට දැන් මේක වැඩක් නැහැ මේක අයින් කරලා ඒ අට කතාව පෙළගස්සලා අලුත් පොතක් විදිහට ලියවනම් ඉවරයි මේක වෙනම ලියලා මේකේ අර්ථයන් වෙනම ලියන්න ඕනේ නැහැ අට කතා සාහිත්‍යයක් තිබ්බා නිවැරදි අට කතා සාහිත්‍ය නමුත් පසු කාලීනව මේ පුස්කොළ දිරාපත් වෙත්ම කාලෙන් කාලෙට අලුත් අලුත් ලේඛකයන් මේවා ලියන්න ගිහිල්ලා එක එක විදිහට විකෘති කරලා තියෙනවා එතකොට මේ අට කතා සාහිත්‍ය සහ ත්‍රිපිටක සාහිත්‍ය කියන එකත් දැන් මේ ත්‍රිපිටක සාහිත්‍ය නිවැරදි අර්ථය පනපවා ගත්තේ නැත්නම් ඒකත් විකෘති වෙනවා දැන් මේක උනත් විකෘති කරන්න විකෘති වෙන්න ඉඩ තියෙනවා හරියට අර්ථය ගත්තේ නැත්නම් එහෙම එකක් තමයි අද වෙලා තියෙන්නේ දැන් මේ මේ ත්‍රිපිටකය ගත්තත් එක තැනක අනිච්ච කියන එක පරිවර්තනය කරනවා අනිත්‍ය කියලා. තවත් තැනක පරිවර්තනය කරනවා අනිසි කියලා. තවත් තැනක පරිවර්තනය කරනවා අනිස කියලා. එතකොට බලන්න මාර්ගදීපත්‍ය තියෙන එකම වචනයයි අනිච්චං. අනිච්චං. මේක තමයි අනිත්‍ය අනිස අනිසි යනාදී වශයෙන් පරිවර්තනය කරන්නේ. එතකොට මේ අනිත්‍ය අනිස කියන වචන දෙකකින් එක තේරුම් දෙකක් තියෙනවා. අනිසි කිව්වම ඊටත් වඩා ආත්පසින් වෙනස් වෙනවා. සමාවෙනවද දැන් මේ මේ ත්‍රිපිටක මේ පොතේ එක පැත්තක ඒ කියන්නේ ත්‍රිපිටක පොත පෙරලනකොට තමන්ගේ වම් අත පැත්තේ තියෙන්නේ ඔරිජිනල් මාගදී පාඨයන්. මං හරිද? මාගදී පාඨයන් කියනවත් අපාසුයි පාලි පාඨයන්. පහ හොඳයි පාලි පාඨ. පෙළ කඩලා මේකේ. ඒකත් පාලි කියනවත් බෑ. උස්කොළ පොත්වල පැහැදිලිව තියෙනවා මේවයි පෙළ කඩලා නැහැ. එක දිගට ලියලා තියෙනවා. පෙළ කියන එක තමයි පාලි කියන්නේ. ඕකට හාමුදුරනේ එක්කෙනෙක් ලියලා තිබුණ කමෙන්ට් එකක් දැම්ම ඒ පෙළ කඩන්න නැතුව ලියන්නේ අර තින්ත ලියන්නේ ඒකේ තින්ත උස්සනකොට තින්ත අයින් වෙන නිසා බොඳ වෙන හින්දා එක දිගට ලියන් යනවා කියලා නෑ පුස්කොළ පොත් ලියන්නේ තින්ත පෑන් වලින් නෙමෙයි ඒක තමයි පුස්කොළ පොත් ලියන්නේ පන්නින්දෙන් ඕනනම් අතන තියෙන වරම් පෙන්න පන්නින්දෙන් පුස්කොළ ලියන්නේ ලියලා ඉවරලා කළු මදින් කළු මදින් එතකොට පුස්කොළේ ලියන්නේ කොහොමද කියලාවත් දන්නේ නැතුව කමෙන්ට් එකක් දා එකේ කමෙන්ට් එකක් දා තරෝ කමෙන්ට් එක දානවා වගේ වැඩක් නෙමෙයි පුස්කොළ පොත ලියන්නේ. බොහොම හරි අමාරු වැඩක්. මාස 6ක් 8ක් විතර යනවා හරියට පුස්කොළ පොතක් රචනා කරන්න. නියම ප්‍රමිතියට දිราපත් නොවෙන්. එතකොට ඒ ලියනකොට අපි කොහේවත් පෙළ කඩන්නේ නැහැ. එක අකුරක පිල්ලමක්වත් වෙනස් කරන්නේ නැහැ. පෙළ දහමනේ. ඔව් පෙළ දහම. පෙළක් තියනවා නම් ඒ පෙළ කැඩුවොත් එතනින්ම ඉවරයි. හරියට මේක දම් වැලක් වගේ. දම් වැල එක පුරුකක් කැඩුනොත් දහමම ඉවරයි. මේ යදමක් වගේ තියෙන දහමයි මේ පෙළ කඩලා 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 දැන් පෙළක් නෑ දැන් පෙළ කඩලා දැන් පෙළක් නෙමෙයි පාලිත් නෙමෙයි දැන් වචනෙන් වචනේ වචනෙන් වචනේ පෙළ කඩලා තියෙනවා දැන් සබ්බේ තසන්ති දණ්ඩස්ස කියන වචනේ සබ්බේ තසන්ති දණ්ඩස්ස කියලා පෙළ කඩලා තියෙනවා නමුත් හරියට පෙළ කැඩුවොත් සබ්බේත සම්ති දණ්ඩස්ස ඉන්න බලන්න අතර මේ විදිහට මේක විකෘති විදිහට කඩා ගන්න නිසා අර්ථය විකෘති වෙලා තියෙනවා. හරියට ගැදුවොත් සබ්බේත සං ති දණ්ඩස්. දඬුවම් විඳින්න හම්බෙන්නෙම දඬුවම් කියන්නේ මොනවද? ජාති ජරා ව්‍යාධි මරණ. මේ දඬුවම් විඳින්න හම්බෙන්නෙම සං නිසා. සබ්බේත සං ති දණ්ඩස්. කොහොමද දැන් කඩලා තියෙන්නේ? දැන් කඩලා තියෙන සබ්බේ තසන්ති දණ්ඩස්. ඒකට පරිවර්තනයකුත් දීලා තියෙනවා සියලු සත්වයෝ ජීවිතයට ප්‍රිය වේ කොහොම එක සබ්බ සංජීවිතම් පියං කියන එකට සබ්බ සං ජීවිතම් පියං සං කියන එක පන පෙවෙන්නෙම සං කියන එක නිර්මාණය වෙන්නෙම පිය කියන එක ජීවත් වෙන තුරාවට පිය කියන්නේ මොකද්ද ප්‍රියාප්‍රිය මම පැහැදිලි කරලා පෙන්නනවා ප්‍රියාප්‍රිය මත තමයි සම්පදනම් වෙන්නේ මේ අර්ථයයි මේ විකෘති කරලා මේ වගේමයි මේකෙත් පෙළ කඩලා මේ ත්‍රිපිටකයේ තියෙනවා සයන්නයි රයන්නයි මුර්ධජ නයන්නයි කියලා වචනය. මේ වචනේ ත්‍රිපිටකයේ දෙපොලක යෙදෙනවා උච්චාරණ ත්‍රිපිටකයේ මේ ලියලා තියෙන එක නෙමෙයි. එක අවස්ථාවකදී කියනවා සරණං. තවත් අවස්ථාවකදී කියනවා සරණං. සරණං සරණං. හැබැයි ලියන්නේ සයන්නයි රයන්නයි මුර්ධජ නයන්නයි බින්දුව. දැන් මේක ත්‍රිපිටකයේ ලියලා මේ ලේඛකයෝ මේක කඩනකොට මේක සරණං කියලා කඩන්නද සරණං කියලා කඩන්නද කියලා හොයාගන්න බැරුව යනවා. සරණං කියලා කැඩුවොත් එහෙම එතනදි තියෙන්නේ චරගති නැති කිරීම. චරණං. ඔව්. සරණ කියලා දැම්මොත් තමන්ම හදාගන්නා රණවිම කියන්නේ.
අසරණං සරණං ආයි අතන තියෙන සරණං සරණං එකක් සරණං එක දැන් මේක කඩන්න පුළුවන් වෙන්නේ ආරයන් වහන්ස කෙනෙක්ට විතරයි පැහැදිලි දැන් මේක කඩන්න මෙහෙම කැඩුවොත් එහෙම මොන තරම් විකෘතියක්ද අහමුදුන් තවසරයක් අපි එක විග්‍රහ කරමු දැන් ඊටාම ඔබ වහන්සේ ඊටා හොන්තනක නැවත දැන් සර නා සයන්න රයන්න නයන්න බින්දුව. එතකොට සරණං කියන එක චරණං අර්ථයෙන් ගන්නත් පුළුවන්. හැබැයි සරණං. ඔව්. ඉතින් හරියට සරණං කියලා ගන්නත් පුළුවන්. සරණං කියලා ගන්නත් මොන තැනටද මොන අර්ථයෙන්ද කියන එක තීරණය කරන්න පුළුවන් වෙන්නේ ආර්යයන් වහන්සේ. ඒක තමයි දැන් ධර්මයේ දන්නේ නැති කෙනෙක්. හරියට මේ ධම්මෝසන්දිට්ඨිකෝ නොවිච්ච කෙනෙක් මේ පෙළදහම විකෘති වුණොත් එම ඒ කෙනෙක්ගෙන් විශාල ගැටලුවක් නේ හාමුදුරනේ. දැන් ත්‍රිපිටකයේ තියෙන සරණං අරණං කියන එක දැන් සරණං නෙමෙයි හරියට උච්චාරණය කරොත් එතෙන්ට එන්නේ සරණං රණ දෙවදම්මෝ කිය ධර්මතා දෙක සරණ අරණ දැන් මේක සරණ අරණ කියලා උච්චාරණය කරොත් එහෙම අර්ථය විකෘති වෙනවා. ඇයි සරණ අරණ කියන්නේ එකම පාර්ශවයේ තියෙන එකක් නිසා ධර්මතා දෙක ප්‍රතිවිරුද්ධ දතාවයක් නෙමෙයි. හැබැයි සරණ අරණ කියන එක දතාවය. සරණ අරණ කියන එක එකම අර්ථයෙන් එන එක. තේරුණා? කොහොම තියෙනවා එක එක සංකීර්ණතා. ඒව තේරුම් ගන්න නැතුව මේක මේ පෙළ කඩලා තියෙන හින්දා මේකට පාළි කියන්නත් බෑද? මාගදී කියන්නත් බෑ. දැන් සූත්‍රය විග්‍රහ කරගෙන ආවේ. එතකොට අපි තේරුම් ගත්තොත් මේකේ මේ විග්‍රහ කරන පදවැල් ටික තේරුම් ගන්න නම් මේ සබ්බම් පහාන කියන එක සබ්බම් පහය කියන එක තේරුම් ගන්න නම් අපි මොකද කරන්න ඕනේ? මේකේ පදවැල් ටික කඩලා තියෙන ඒවා හරියට විග්‍රහ කරගෙන තේරුම් ගන්න. එතකොට අපිට පුළුවන් වෙනවා ඔය සබ්බම් පහය ගමනියම් විතරක් නෙමෙයි තවත් ඕන තරම් දේවල් බුද්ධ ධර්මයේ තේරුම් ගන්න. හරියට පද කඩලා විස්තර කරගත්තහම මොකද වෙන්නේ? කොහෙන් කරකුණක් තියෙන්නේ? රාගස්ස පහනාය, දෝසස්ස පහනාය, මෝහස්ස පහනාය ධම්මං දේසෙන්ති. ඕකම තමයි. හඳුනේ බුදුහාමුදුරෝ විනය නීතියක් වගේ එකක් පැනෙවද මේ පද කැඩීමට පෙළ දහම වෙනස් කිරීමට, ඒ කියන්නේ නොහැකි කියලා එහෙම එපා කියලා? එහෙම අපිට හම්බෙන්නේ නැද්ද තැනක් එහෙම? ඔක මෙහෙම කියන්නම්. විනය නීති කියන්නත් පුළුවන්. විනය නීති තියෙනවා බුද්ධ ධර්මයේ. නමුත් සරලවම කිව්වොත් නොදන්න පඬිතකම් කියන්න එපා කියන එක බුදුහාමුදුරුව නෙමෙයි අපි උනත් කියනවා. පැහැදිලිව. දැන් නොදන්න දෙයක් කියන්න කිව්වොත් මොකද වෙන්නේ? කියන කෙනත් අමාරුයි, අහන කෙනත් අමාරුයි. අහන කෙනත් අමාරුයි, කියන කෙනත් අමාරුයි. දැන් Taman නොදන්න ව්‍යාකරණ නීතියකින් පද කඩනවා. මොකද වෙන්නේ? ධම්මං අධම්මෝති දීපෙන්ති. ධම්මං අධම්මෝති දීපෙන්ති කියන්නේ මොකද්ද? සංඝ වේද. ඒක තමයි සංඝ වේද. තවත් හොඳ මාතෘකාවක් ඉස්සරහට සාකච්ඡා. අපි සාකච්ඡා කරා කලින් සංගවේදේ මාතෘකාව සාකච්ඡා කරා. හාඳුනේ එතකොට දැන් මේ වගේ දැන් උපහාසය හරි ඉස්සල්ලා පෙන්නපු සරණං කියන ඒ වගේ උපහාස ළඟ උදාහරණ තව කීපයක් මට පෙන්වා දෙන්න පුළුවන්ද? තව ගන්නත් පුළුවන්. අපි කල්පනා කරලා බැලුවොත් අපි හිතමු චක්කුම් වික්කවේ මාර ධම්මෝ කියලා තියෙනවානේ. එතකොට මාර ධම්මෝ කියන එක චක්කුම් බික්කවේ මාර ධම්මෝ කියන එක ඇස මාර ධර්මයක් කියලා අර්ථකථනය කරනවා සමහර එක් කඩලා. එහෙමයි. තේරුණාද? ඊට පස්සේ තව එක්කෙනෙක් කියනවා මාරයට අයිති දෙයක් තමයි ඇස කියන්නේ කියලා. ඇහැ මාරයට අනුව වෙනස් වෙනවා කියලාත් කියනවා. මේ ඔක්කොම කියන්නේ මොනව කරගෙන? චක්කුම් බික්කවේ මාර ධම්මෝ කියන එක අල්ලගෙන. තේරුණාද? තවත් හොඳ උදාහරණයක් ගන්නම්කෝ. මාන සම්භාවයේ අපරිමාව. මේක කියන්න පුළුවන් මානසික ශක්තිය අප්‍රමාණව පාවිච්චි කරන්න කියලා එක පුද්ගලයෙක් කඩන. තමන් දන්න දැනුම. තේරුණාද? තව කෙනෙක් කියන්න පුළුවන් මානය නිසා අප්‍රමාණ වශයෙන් සම්බිහි වෙනවා. ඒක නිසා මානය අත්හරින්න. මානසං. මානසං භාවේ අපරිමා. එහෙම කියන්නත් පුළුවන්. ඒ වගේම තව කෙනෙක්ට කියන්න පුළුවන් මානය නිසා සම්බිහි වෙනවා අප්‍රමාණ වශයෙන්. එතකොට මෙහෙම කියන්න පුළුවන් මනස අප්‍රමාණව පාවිච්චි කරන්න කියන්න පුළුවන් මානය නිසා අපරිමාණව සම්බිහි වෙනවා කියන්නත් පුළුවන් මානය නිසා සම්බිහි වෙන බැවින් අපරිමාණ වෙන්න කියන්නත් පුළුවන් ඒ කියන්නේ මානය අයින් කරන්න කියන්නත් පුළුවන් ඔය තුනෙන් කෝකද නිවනට උපකාර වෙන්නේ අන්තිමට එතකොට හැබැයි අනිත් දෙක වැරදි කියන්න පුළුවන්ද නෑ වැරදි තමයි නමුත් වැරදි කියන්න බෑ ඇයි එයාලා කඩා ගන්න විදිය වෙනස් වචන තේරෙන වචන කඩන්න ඕනේ කොහමද බුද්ධ ධර්මයේ රාගස්ස පහනාය දෝසස්ස පහනාය මෝහස්ස පහනාය කියන තැන ප්‍රාකාර කරගෙන තමයි වචන ටික කඩන්නේ. එහෙම කඩන්න නැතුව වෙන විදියකට කැඩුවොත් විකෘතිය.
ඒ කියන්නේ හඳුනම් පෙළදහම කඩලා විග්‍රහ කරන්නට ඕනේ පැහැදිලිවම ආර්යයන් වහන්සේ නමක්. පෙළ කැඩිය යුත්තේ ආර්යයන් වහන්සේ නමක් විසින් පමණක්ම. නැත්තම් විකෘතිය. එහෙම නැත්තම් ඔය වචන සමුදායන් තිබ්බේ නැද්ද බුදුහාමුදුරුව බුදු වෙන්නත් කලින් මාගදී භාෂාව? තිබ්බන්. තිබ්බයි කියලා කිසිම කෙනෙක් නිවන් දැක්කද? නැහැ. ඇයි නිවන් දැක්කේ නැත්තේ? බුදුහාමුදුරුව මේ පෙළ කඩලා 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 වචන අර්ථ ධර්ම නිුක්ති පටිභාන පෙන්නලා තමන්ම දන්න වචන වලින් වෙනස් පාරක් වෙන්න. ඒක අහදි තමයි සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානම් වෙන්නේ. මේ තමන්ම දන්න වචන ටික. සබ්බ කියන එක තමන් අහලා තියෙන වචනය. ඒකට බුදුහාමුදුරුව නිරුක්ති දෙනකොට "තකඩෝ මේ මන් දන්න වචනේ නේද මේ?" කියලා අන්න සෝතාවදානේ පඤ්ඤා. මම මෙච්චර කල් දන්න වචනේ මෙහෙම තේරුමක් තිබිලා නේද කියලා දෙනවා. හඳුනේ දැන් මේ මේ ප්‍රශ්න ටිකක් වෙනස් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඔබ වහන්සේට. බොහෝ දෙනෙක් කියනවා මේ ශුන්්‍යතාවයක් ගැන ශුන්්‍යයි. දැන් අනිච්ච දුක්ඛ අනාත්ත තිලක්කණය ගැන කතා කරද්දී තව අනිච්ච දුක්ඛ අනාත්ත කියලා එකක් තියෙනවා. ඒක පරමාර්ථ ධර්මයේ සහ ලෝක මට හරියට වචනේ ඔලුවට එන්නේ හැමදෙන්නේ. සමහර කෙනා සම්මුති සත්‍ය සහ පරමාර්ථ සත්‍ය හරියටම හරි. සම්මුති සත්‍ය තුල මේ තියෙන්න පුළුවන් කියනවා අනිච්ච දුක්ඛ අනාත්ත. හැබැයි පරමාර්ථ සත්‍ය තුල අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා මේ ශුන්්‍ය බවක් පෙන්වනවා. මොකද්ද මේ මේ පටලැවිල්ල හැමදෙන්නේ? මේක විග්‍රහ කරන්න පුළුවන් අපිට කෙටි වෙලාවකින්. මම මෙහෙම කිව්වොත් බුදු පියාණන් වහන්සේ ඉස්මතු කරන්නේ මොන සත්‍යයක්ද? පරමාර්ථ සත්‍යද? තව විදියකින් අහුවොත් ඉදං කෝපන භික්කවේ දුක්ඛං අරියසත්. දුක්ඛ සමුදයං අරියසත්. ආ හා. දුක්ඛ නිරෝධං අරියසත්. අරියසත්. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදං අරියසත්. අරියසත්. මේ අරියසත්‍ය කියන එකේ තියෙනවද සම්මුතියයි පරමාර්ථයයි කියලා දෙක? නැහැ නේ. එක අරියසත්. එක අරියසත්‍යයි එකයි. ඒක සත්‍ය. සත්‍ය එකයි. තේරුණා? සත්‍ය එකයි තියෙන්නේ. ඒ සත්‍යයට තමයි ඒක ධම්ම කියන්නේ. එකම ධර්මයයි. දෙකක් නැහැ. සම්මත ධර්මයයි පරමාර්ථ ධර්මයයි කියලා දෙකක් නැහැ. සම්මත නම් ඒක ආගමක්. පරමාර්ථ නම් ඒක ධර්මයක්. ඔය ශූන්‍යතාවය ගැන මම හොඳ සාක්ෂියක් පෙන්වන්නම්. මහා ලංකාවතර සූත්‍රය. කොහෙද තියෙන්නේ? අර දෙකෙන් කොහෙද තියෙන්නේ? ත්‍රිපිටකේ නෑනේ ඔක. ඔක තියෙන්නේ වෛතුල්‍යවාදී ත්‍රිපිටකේ. වෛතුල්‍යවාදී. මහායාන බුද්ධාගමේ තියෙන්නේ. මහායාන බුද්ධ ආගමේ. ධර්මයේද? මං හිතනවා ඒ ඒකම ඇති කියලා උත්තරේට. නමුත් ඊට වඩා මම විග්‍රහ කරනවා. විග්‍රහ කරන්න ඕනේ හඳුන්නේ ඒක. ඔය ශූන්‍යතාවය කියන එකේ දාලා තියෙන්නේ වරහන් ඇතුලේ ලංකාතර සූත්‍රය කියන ඉංග්‍රීසි පොතේ මොකද්ද? All empty කියලා. All empty. සියල්ල හිස් කියලා දාලා තියෙනවා. හිස් බවක් කියලා දාලා තියෙනවා. හරිද? හිස් බවක් තියෙන තැනක නිවනක් තියෙනවද එහෙනම්? එහෙනම් අරිය සත්‍යයක් තියෙනවද? කෙනෙකුට තර්ක කරන්න පුළුවන් නිවන යනු හිස් භවය කියලා. නිවන යනු හිස් භවය කියලා කෙනෙකුට තර්කයක් කරන්න පුළුවන්. ඒතර මන් තර්කයක් කරනවා හිස් භව තියෙනවා. ඈ? සියල්ල හිස් නම් හිස් භව හිස් නැහැ. ඔව් සියල්ල හිස් වෙනකොට හිස් භව කියන එකක් තියෙන්න බෑනේ නේද? සියල්ල හිස් නම් ඔය කියන්නේ සියල්ල නැහැ කියන එකමනේ. සියල්ල නැත්තම් නැති භව තියෙනවා. හාමුදුරේ ඒක දැන් දැන් ඔබට කවුරු නැතත් මම ඉන්නවා. හැබැයි ඔබ කවුරුත්ම නැත්තම් මමත් නෑනේ. ඔව් නේද? ඒ කියන්නේ ඔබට කවුරු නැතත් මම ඉන්නවා කියලා කියනවනේ. හැබැයි කවුරුත්ම නැත්තම් මමත් නෑ. ඉතින් මේක ඔය ශූන්‍යතාවය කියන එකට අරන් තියෙන ඒ කට්ටිය මේ ඇහැට පේන දේවල් මෙහෙම නෑ ශූන්‍ය. කනට ඇහෙන දේවල් ශූන්‍ය. මේ සියලුම සබ්බ සකල මනාවම ශූන්‍ය. ඒ කියන්නේ අනාත්ම කියන වචනේ නේද ඔය පාදක කරගෙන තියෙන්නේ? ඔව් ඒක තමයි පාදක කරන් තියෙන්නේ. එතකොට සියල්ල ශූන්‍යයි කියලා හිතන සිතුවිල්ලක් තියෙනවනේ. එතකොට ඒක ඒක වඩ දාන්නේ. ඒක කොහෙටද? බුදුහාමුදුරු ශූන්‍යය කියන වචනේ පහ කොහෙවත් පාවිච්චි කළා නෑ. බුදුහාමුදුරු පෙන්නලා තියෙන ශුන්‍යතා දර්ශන මිසක් ශූන්‍යතා දර්ශන නෙමෙයි. ශුන්‍යතා දස්සන කියන්නේ දස්සන කියන්නේ තමන්ගේ දැක්ම. තේරුණා? දස්සනියන් සංවේජනීය. දැක්මෙන් රාගයෙන් දේශයෙන් මොහෙන් කිලුට වෙච්ච දැක්මක් තියෙන තාක්කල් එයා සසරේ යනවා. එයා සම්දිට්ඨික වෙලා සම්මාදිට්ඨික වුණොත් අන්න එයා රාගයෙන් දේශයෙන් තොර වූ දැක්ම. එහෙනම් මඤ්ඤතාවෙන් අඤ්ඤතාවයට පත් වෙන්නට අවශ්‍ය වෙන දැක්ම. එහෙමනම් මඤ්ඤතාවෙන් අඤ්ඤතාවයට පත් වෙන්න නම් එහෙම නැත්නම්
අගතියෙන් දුගතියෙන් මිදිලා සුගතිය හරහා නගතියට එන්න නම් හොඳට කල්පනා කරන්න අගතිය හෙවත් දුගතියේ ඉඳලා සුගතිය හරහා නගතියට නාගතියට තේරුණාද අගතියෙන් සුගතිය හරහා නාගතියට එන්න මග වඩන්න අගතියෙන් සුගතිය හරහා නාගතියට මඤ්ඤතාවේ දැන් මඤ්ඤතාවේ මන් දානවා අගතියට නැත්නම් දුගතිය අඤ්ඤතාවේ දානවා නාගතියට ඒ අතරමැද තියෙන මොකක්ද සුගති ශුන්‍යත ඉතින් එහා ගලපණ්ඩයන් මඤ්ඤතාවෙන් අඤ්ඤතාවේට එන්න නම් ශුන්‍යතා දර්ශනයක් අවශ්‍යයි තමන් කරන කියන හිතන දේවල් රාගයෙන් ශුන්‍ය වූ ద్వේෂයෙන් ශුන්‍ය වූ මෝහයෙන් ශුන්‍ය වූ හිතකින් පිරිසිඳ දකින්න ඕන දැන් ඔයාට රාගයක් එන නැත්නම් ద్వේෂයක් එන වෛරයක් එන ద్వේෂයක් එනකොට ద్వේෂය අයින් කරන්න නම් ద్వේෂය ඉවත් වෙච්ච දැක්මක් තියෙන්න තේරුණාද ద్వේෂයක් එනකොට ద్వේෂය අයින් කරන්න නම් ద్వේෂයෙන් තොර වූ දැක්මක් තියෙන්න තේරුණාද නැත්නම් මොන කිහෙල් මල් කරද මම ద్వේෂය අයින් කරන්නේ කියලා හිතෙනවා ద్వේෂය අයින් කරන්න නම් ద్వේෂය අයින් කළ යුතුයි ద్వේෂය අයින් කළ හැකි ద్వේෂය අයින් කිරීමයි ප්‍රතිපදාව ద్వේෂය වැරද්දක් කියන පිරිසිදු දැක්මක් තියෙන්න තේරුණාද පඤ්ඤා ඉස්මතු වෙන්නේ විඥාන නිරෝධ කරොත් විඥා අයින් කරොත් පඤ්ඤා ඉස්මතු වෙනවා තේරුණාද විඥා අයින් කරලා පඤ්ඤා ඉස්මතු කරගන්න නම් ඒ අතරමැද ශුන්‍යා තියෙන්න යන්නේ එක විඥා වල ඉඳලා ප්‍රඥාවට යන්නේ යන්නේ එක දැන් විඥානය කියන්නේ රාගය ద్వේෂය මෝහය රාගය ద్వේෂය මෝහය රාගය ద్వේෂය මෝහයෙන් ජනිත වෙච්ච වේගයේ වේදනාව විඥානය හරිද ඒ ආවේගශීලී ස්වභාවය විඥානය ඒ විඥාණයෙන් නිර්ාමිසයට පත්වීම නිසා පඤ්ඤා වෙනවා. හැබැයි විඥාණයෙන් නිර්ාමිස තත්වයට පත් වෙන්න බෑ අසපස කරන්න නැතු. ආනාපාන සති වඩන්න නැතු. ආනාපාන සති වඩන්න බෑ අරඤ්ඤගතව රුක්කමූලගතව ශුඤ්ඤාගාරගතව උන්නේ නැත්තම්. ඔන්න විඥාණයයි ප්‍රඥාවයි එහෙම නැත්නම් විඥා පඤ්ඤා අතරමැද තියෙනවා ශුන්‍ය. ශුන්‍යතා. ශුන්‍යතා මිසක් ශූන්‍යතා නෙවෙයි. අපි ඔබට කියන්නේ එක දෙයයි ඔබ ධර්මයේ තේරුම් ගන්න ධර්මයේ වහවහ තේරුම් අරගෙන ඔබ ධර්ම මාර්ගයට ප්‍රවේශ වෙනවා නම් අපේ උත්සාහය සාර්ථකයි. එමුනම් අපේ ආමතර උභාසයට දුක් ප්‍රෝගසෝ. තේරුවා සර්. සිව්හෙල TV නාලිකාව subscribe කරලා නැත්නම් ඔබ දැම්ම subscribe කරන්න. ඒ වගේම අර සීනුවත් click කරන්න ඊට පස්සේ අපි දාන හැම වීඩියෝ එකක්ම දාපු ගමන්ම ඔබේ ජංගම දුරකථනයට ගෙන්නව ගන්න පුළුවන්.